ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙක් ගත්ත අඩුම ඡන්ද ප්‍රමාණය තමයි මේ අපේක්ෂකයා ගත්තේ. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ගත්ත අඩුම ඡන්ද ප්‍රමාණය තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තේ. ඉතින් අදවත් මේ දෙන්නා පාඩමක් ඉගෙනගෙන නැහැ මෙරට ජනතාව ඇයි වොම ප්‍රතික්ෂේප කරේ කියලා. ගිය අවුරුදු 4 මාසෙදී අය චෝදනා කර කර හිටියා මිසක් වැඩ කරේ නැහැ. ඔය චෝදනා කරන එක නවත්තලා ගිය අවුරුදු 4 මාසෙ වැඩ කරා නම් අඩු ගානේ ඡන්දයක් දෙයක් කරේ එයාට වැඩි වෙනවා. අපි කියකියේ ඉන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මැතිවරණ වේදිකාවේ කිව්වේ නැහැ ආරක්ෂක වරහත ප්‍රමාණය අඩු කරනවා කියලා. ජනාධිපති මන්දිරයට යන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. එහෙම නැත්නම් ජනාධිපති කාර්යාලයේ සේවක ප්‍රමාණය අඩු කරනවා කියලා මැතිවරණ වේදිකාවේ කිව්වේ නැහැ. මොකද ඒක රටේ ජනතාවට බලපාන්නේ නැති කාරණයක්. හැබැයි එතුමා සත්භාවයෙන් ජනාධිපතිවරයා වුණාට පස්සේ ප්‍රායෝගික තීන්දුව ගත්තා.